කොමිසමෙන් දුන්නේ යම් යම් වාර්තාවේ සඳහන් කරුණු පිළිබඳව පෞද්ගලික මට්ටමේ මටත් යම් ගැටළු සහගත තත්ත්වයන් තියෙනවා. හැබැයි ඉතින් ඔය එක එක්කෙනා කතා කරන යම් යම් පුද්ගලීන්ග අරමුණු කරගෙන ඒ අයව බේර ගන්න ඕන කියලා හිතාගෙන කතා කරනවා නම් ඒ සම්පූර්ණ වැරදි. මේ අභ්‍යන්තරයට ගිහිලා මෙවැනි සිද්ධි ඇතිවෙච්ච ඇතිවීමට හේතුකාරක වෙච්ච කාරණා පිළිබඳව ඒ වගේ මේ සිද්ධි වලට සම්බන්ධ වෙච්ච උදවිය පිළිබඳව නිවැරදි වාර්තාවක් ලැබිලා නැහැ කියන එක පිළිබඳව පෞද්ගලික මට්ටමින් මටත් ප්‍රකාශ කරන්න තියෙනවා. පාස්කු ප්‍රහාරයට අක්මුල් ගිය සම්බන්ධ වෙච්ච කට්ටිය ඔය දෙපැත්තෙම ඉන්නවා. ඉතින් මේ කොමිෂන් දාලා මේවැනි පාලනයක් කරද්දී අධිකරණයට ගිහිල්ලා ඔය ඇත්ත මහමල කරුව හොයන්න බෑ. ඔය වින්දිතයන්ට වේදනාවටපත් වෙච්ච අයට මිය ගිය අයට සාධාරණයක් මේ ආණ්ඩුවෙන් හරි තිබුණු ආණ්ඩුවෙන් හරි ගේන්න බෑ. ඉතින් කළු ඉරිදාවට අපි පක්ෂයි. මොකද මේකට විරෝධයක් අවශ්‍යයිනේ. හැබැයි ඉරිදාවකින් නම් මදි වේවි. මේකට කළු සඳුදා, කළු අඟහරුවාදා, කළු බදාදා, කළු බ්‍රහස්පතින්දා, කළු සිකුරාදා, කළු සෙනසුරාදා. දවස් 365ම කළු කරගෙන යන්න වෙයි. ඉතින් ආණ්ඩුවම කළු වෙච්ච ආණ්ඩුවක් බවට පත් වෙලා තියෙනවා. පාස්කු කොමිසමපත් කරේ එවකට හිටපු ආණ්ඩුවේ ජනාධිපතිතුමා. පාස්කු ප්‍රහාරයේ සිද්ධ වුණේ එක්සත් ජාතික පක්ෂයේ රජයක් තියෙන. කොමිසමකට ගෙනල්ලා ප්‍රශ්න කරන යම් යම් පිරිස් යම් දෙයක් හංගනවා නම් කොමිසමට ඒව ගන්න විදියක් නැහැ. ඒකට තමයි තියෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. නැවත විමර්ශන ඉදිරියට ගෙනියන්න ඕනේ. එතන අපි ඉන්නවා. ඉන්දියාව ඉල්ලන්නේ නැති බලහත්කාරයෙන් කරන හැම දෙයක්ම ඉන්දියාවට දෙන්න හදන්නේ මේ පාස්කු ප්‍රහාරයේ සමහර සිදුවීම්, මේ පාස්කු ප්‍රහාරයේ යථාර්ථය ඉන්දියාව දන්නවා කියන කාරණේ අපි වගේ කාලේ දැක්ක සමහර මැතිවරණතුන් කියන බයිසා ඒ පාස්කු ප්‍රහාරයේ සැබෑ සිදුවීම් වසන් කිරීම වෙනුවෙන් මේ දේශද්‍රෝහී ආණ්ඩුව මේ රට පාවා දීම සඳහා කටයුතු කරනවා. එක පැත්තකින් දේශපාලනය කරන්න ඉඩ දෙනවා. අනිත් පැත්තෙන් නැගෙනහිර ජාතිය ඉල්ලුවේ දැන් දෙන්නේ යන්නේ බටහිර ජාතිය.